හයි බොන් සුබ දවසක් මගේ 13 වන පාඩම 13 වන පාඩම seamanship and nautical knowledge මුහුදු නැව් සහ නාවික දැනුම සිංහලෙන් සරලව සිංහලෙන් YouTube එකේ නැවට කලින් මම මේ ගිය පාඩමට සම්බන්ධ තව पाड़म मेत्र पटांग मे मम नव अंदर मे नवे मम पेन दी नवे ड्राफ्ट डीआरएफ्टी ड्राफ्ट मुखा ड्राफ्ट पाड़ी ड्राफ्ट मुखा ड्राफ्ट वोटर लेवल वोटर लेवल सी लेवल वोटर लेवल नवक इतना कीड़े अति दूर නවේ කීල් එක ඉඳන් වෝටර් ලෙවල් එකට ඇති දුර තමයි ඩ්‍රාෆ්ට් එක කියලා කියන්නේ. එතන මේ මං එදාත් කියලා දුන්නා මේ දෙපැත්තේ තියෙනවා මේ මාක්ස් බල්බස් බව් එක ඒ සයිඩ් බෝඩ් දෙපැත්තේම තියෙනවා. ඊට පස්සේ මිඩ්ෂිප් එක තියෙනවා. ඊට පස්සේ ක්වාටර් එක. ඒ ඩ්‍රාෆ්ට් එකෙන් තමයි මේ මේ නවේ කොච්චර නව ගිලිලා තියෙනවද කියලා एक मात्र तव एक एयर ड्राफ्ट मुखात में एयर ड्राफ्ट एयर ड्राफ्ट वचने एयर ड्राफ्ट नवक सामान्य मुहूदक वितरक निमय्याने नव गुड़ा दूर टेनवा अलवल वल गंगा वल इतकोट एनकोट तीन पाला පාලං තියෙනවා. ඒතර පාලං තියෙනකොට මේ එයා ඩ්‍රාෆ්ට් එක හරියට දන්නේ නැත්තම් ඒ උඩ වදිනවා ඒ පාලමේ. ඒක හින්දා තමයි මේ එයා ඩ්‍රාෆ්ට් එක වැදගත් වෙන්නේ. පයිලට් ආය පස්සේ අහනවා කැප්ටන්ගේ. කැප්ටන් what's the air draft කියලා. මොකද්ද එයා ඩ්‍රාෆ්ට් එක? එතකොට කැප්ටන් දැනගන්න ඕන කියන්නේ. මේ වෝටර් ලෙවල් කියලා මම ඉස්සෙල්ලා කිව්වා. वोटर लेवल के संपूर्ण मैक्सिमम हाइट के लगे नवेतन उसमतन उसमतन वोटर लेवल के ड्राफ्ट या ड्राफ्ट इतोट दी ड्राफ्ट इवर इत पस डेरिक्स क्रेन्स अमतर मं पोड पेन मम्मे आकृति मैगावती प्रोपेलर मेकड़ता है प्रोपेलर मेक बोट प्रोपेलर नमु बोट प्रोपेलर नवक प्रोपेलर मे क्रियादा मे एक मेके तीरने मे ब्लेड मे ब्लेड की लगे पेति अवर मेकट के अवर पेति इतकोट मेके मेद तुनक तीन समहार नवोट पहतीनवा හතරක් තියෙනවා හයක් තියෙනවා එතකොට මේ කැරකෙන විදියෙන් තමයි මේ නැව ඉස්සරහට හරි පස්සට හරි යන්නේ නමුත් මේකට කියන්නේ ෆික්ස් ප්‍රොපෙලර් ෆික්ස් මේ බ්ලේඩ් එක හරවන්න බෑ මේ බ්ලේඩ් එක ෆික්ස් කරලා තියෙනවා නමුත් දැන් අලුත් නැව් වල තියෙනවා මේ බ්ලේඩ් එක හරවන්න පුළුවන් මෙහෙම මෙහෙම දෙපැත්තට හරවන්න පුළුවන් ඒකට කියනවා පිච් ප්‍රොපෙලර් පිච් ප්‍රොපෙලර් ඒ පිච් ප්‍රොපෙලර් කිව්වහම ඒ නැවක එක පැත්තකට විතරයි ප්‍රොපෙලර් එක කරගන්නේ. මොකද මේ පිච් එකෙන් තමයි ඉස්සරහට හරි පස්සට හරි නැව යන්නේ. නමුත් මේ අනිත් නැව්වල දැන් මේ විදිහට ප්‍රොපෙලරයක් තියෙන නැවක එන්ජින් එක පිටිපස්සටත් ගන්න පුළුවන් ඉස්සරහට යනවා. ඒක තමයි දැන් මම මේක කියලා දීලා ඉවරයි. දැන් ඊට අමතරව ඒ ප්‍රොපෙලර් එකෙන් පස්සේ අපි යමු මේ නැව්වල තියෙන දේවල් देख के कोमद बड़ू गे बड़ू बाकी मुखें देखता पारण पुराण विद्या नमु तब मत मे सिस्टम मे विद्यट नव्वल मम दीर विशेष सऊदी पत्न नव आफ्रिका पत्न नव तमत मे पारण विद्यट मेकटेन यूनियन पर्चस् डेरिक्स यूनियन पर्चस् डेरिक्स मेके मे डेरिक्स दिखाती मगे मे अत स्टिक वगैरह मे डेरिक मेम तीन
தவிடு இருக்க மேம தீரம் மே மத தீரம் மே யூனியன் பர்ஜஸ் கிழக்கிற மேத தீரம் சென்டர் கைஸ் மேட கைஸ் கிழக்கிற மே தீர்னே மம எந்த தீரம் மே கைஸ் மே சைட் கைஸ் இரவசே மேக மே மேக ஏக ஆபரேட் கரன்னே எக்க லானு ஆய தின்னே கோனே இதோட கிடைக்கினா யூனியன் பர்ஜஸ் டெரிக்ஸ் மே சென்டர் கைஸ் தான் மே இட அமதர மே திபெத்தி வந்தால தீரம் தவதியா ஏகட கிணா ප්‍රිවෙන්ටර් 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 එක දැම්මට පස්සේ මේ ඩෙරික් එක කවදාක් කොයි වෙලාවකවත් එහාට මෙහාට හෙලෙන්නේ වෙන්නේ නැහැ ඊට අමතරව මේ ඩෙරික්ස් උස්සන්න මෙව මේක පාත් කරන්න පුළුවන් මෙහෙම මෙහෙම පාත් කරන්න පුළුවන් ඒ කරන්න මේ මේ ඩෙරික් එක පිටිපස්සේ තියෙනවා පොඩි වින්ච් එකක් ඒකට කියනවා ඩොලි වින්ච් ඩොලි වින්ච් ඒ ඩොලි වින්ච් එකෙන් තමයි මේ වින්ච් එකට වයර් එකක් දාලා ඉමීට 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 පහත් කරන්නේ දැන් මේක ඇත්තරම उड़ा විංච් මල්ලා දෙන්නේ කිනවා විංච් මල්ලා දෙන්නේ කිරියම් තමයි මේකේ මේ දෙක මේ මේ වයස් දෙක මේ රණ වයස් දෙකට කරලා තියෙන්නේ එක්කෙනෙක් පාත් කරනකොට එක්කෙනෙක් උස්සනවා දැන් මේ මේ විදිහට තමයි මේ ඩෙරික් එක පාවිච්චි නමුත් සිංගින් ඩෙරික් එකේ තියෙන එක කන්ට්‍රෝල් එකයි එක කන්ට්‍රෝල් එකයි දැන් ඒකේ එක විංච් මන් කෙනෙක් කිරියම් ඇති මේකේ මේ දෙපැත්තේ විංච් දෙකක් තියෙනවා ඒකෙන් එහාට යනවා මේ බඩු උස්සනවා උස්සන බඩු උස්සන ගමන් ඩෙරික් එකක් තිස්සෙනවා ඊට පස්සේ එහාට යනවා ඊට පස්සේ ආපහු මෙහාට එනවා මේක ඇත්තරම ලේසි ලේසි මේකට වැඩිය මේක හරි ලෙඩක් කොටිම කියනවා මේ මේ විදිය ඩෙරික්ස් තියෙනවා නම් නාවිකයෝ සෑහෙන ඉන්න ඕන මේක ඇත්තරම ආම්බම් කරන්න ඊට පස්සේ එනවා ක්‍රේන්ස් දැන් මේ ක්‍රේන්ස් මේ ක්‍රේන්ස් උත් දැන් නැති වීගෙන යන තත්ත්වයක් එනවා මේ කන්ටේනර් හින්දා ඒතර මේ ක්‍රේන්ස් තමයි දැන් අලුත්ම සිස්ටම් එක මේ ඇතුළ මේ මෙතනින් තියෙන පොඩි දොරක් ඒ දොර ඇතුළෙන් ගිහිල්ලා ඉවරලා මෙතන තියෙන කැප් එකක් ඒ කැප් එක ඇතුළෙන් තමයි මේක පාලනය කරන්නේ ඒ මේ මොනවා වුණත් මේවට කියනවා ලිෆ්ටිං ගියර්ස් මේ හැම එකටම කියන්නේ ලිෆ්ටිං ගියර්ස් කියලා. ඒතර මේ ලිෆ්ටිං ගියර් එකකට දැන් අපි වින්ච් කතා කරා ඊට අමතරව ඕපින් ඩ්‍රම්ස් කතා කරා ඒ ඒ හා සමාන තව එකක් තමයි මේ මෙතන මම පෙන්වලා දීලා තියෙන්නේ. මේකට කියනවා කැප්ස්ටන්. මේවා නැවවල නෑ. මේවා තියෙන්නේ වැඩි හරියක්ම ටක් බෝට්ස්. ටක් බෝට්ස් වල තියෙන්නේ මොකද ටක් එක පිටිපස්ස ලොකුවට හරි විවෘතව තියෙන්නේ. ඉතින් ඊතල විංච් එකක් දාන්න බැරි සිස්ටම් එකකින්ද තමයි මේ කැප්ස්ටන් තියෙන්නේ. මේ කැප්ස්ටන් වල කරන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ වෝපින් ඩ්‍රම් එක උඩට හැරෙවුවා වගේ මෙහෙම උඩ තියෙන්නේ. මේ වටේට තමයි ලණුව දාලා ඇදලා ගන්න තියෙන්නේ. මේක කැප්ටන් නෙමෙයි කැප්ස්ටන්. C A P S T A N. ඊට අමතරව දැන් මම මේ 13 වෙනි පාඩමේ මේ ඔක්කොම කියලා දුන්නා ඒ වගේම දැනගන්න ඕන මේ ලිෆ්ටිං ගියර් කියන හැම එකටම එනවා S W L කියලා මේක අනිවාර්ය දෙයක් S W L ද මේ විදිය යූනියන් පර්චස් ඩිරික් එක සාමාන්‍යයෙන් පහත් ටොන් පහත් S W L කියන්නේ ටොන් පහත් 8ක් 10ක් වගේ වගේ සමාන තමයි නමුත් මේ swinging lyrics වලට එනවා සාමාන්‍යයෙන් 10ක් විතර SWL 10. මොකක්ද මේ SWL කියන්නේ? SWL කියන්නේ safety working load. safety working load. ඊට අමතරව WLL කියලා කියනවා. working load limit කියලා එනවා. WLL working load limit තමයි මේක. මේ එක එක MRC කියලා එනවා maximum rate capacity MRC. මේ මේ මොකක් ආවත් දැන් උදාහරණයකට ගත්තොත් මේකට SWL 25 කියලා SWL 25 කියලා කියන්නේ safe working load 25. නමුත් මේක 25 24
විසිපහක් උස්සන්නේ නැහැ. මොකද සේෆ් වර්කින් ලෝඩ් කියලා කියන්නේ. මේක ඊට වැඩිය සමහර විට උස්සන්න ඉස්සෙන්නත් පුළුවන්. නමුත් සමහර එක අවදානම් තත්ත්වයක්. ඉතින් ඒකෙන් තමයි මේ ලෝකේ භාවිතා කරනවා හැම දැන් බලන්න පාර ක්‍රේන් එකක් යනකොට ඒ ක්‍රේන් එකෙත් ගහලා ඇති SWL කියලා. ඒක විශේෂයි. මොකද හේතුව මේ වයර් වලට ඔරොත්තු දෙන්න තමයි ඒවා හදලා තියෙන්නේ. ඒ කම්පැනි වලින් හදලා තියෙන්නේ. හැම ගියර මේ ලිෆ්ටිං ගියර කියන හැම එකටම දැන් දැන් සමහර දැන් අද තියෙන නැව් තියෙනවා මේ තනිකර කාන්තාරේ වගේ ඩෙක් එක විතරයි තියෙන්නේ කිසිම දෙයක් නැහැ. හේතුව ඒවා කන්ටේනර් කැරියර්, සමහර ඒවා බල්ක් කැරියර්ස්. ඒතර බල්ක් කැරියර්ස් ගියලා ගහන්නේ බල්ක් ලෝඩින්, ඩිස්චාර්ජින් APR එකට. කන්ටේනර්ස් කැරියර්ස් ගියලා ගහන්නේ තනිකරම ගැන්ට්‍රි ක්‍රේන්ස් තියෙන තැනට. එතකොට ගැන්ට්‍රි ක්‍රේන්ස් උත් එක්ක කන්ටේනර්ස් ලෝඩ් කරන්න, ඩිස්චාර්ජ් කරන්න අමාරු මේ මේ ක්‍රේන්ස් තියෙනවා. ඒක හින්දා ගොඩක් අලුත් නැවවල ක්‍රේන්ස්වත් නැහැ, බ්‍රේක්ස්වත් නැහැ, නිකම්ම නිකන් පිට්ටනියක් වගේ. එතකොට දැන් අදට මම මගේ මේ 13 වෙනි පාඩම කරලා අවසන්. මගේ මේ පාඩම් ගැන සැහැමියටපත් වෙනවා නම් මට ඇත්තටම මම කැමතියි මට ලයික් කරන්න. ඒ වගේම කමෙන්ට්ස් කරන්න පුළුවන්. ඒ වගේම subscribe කරලා මේ bell icon එක click කරන්න. මම ඊළඟ පාඩමින් හමු වෙනුදුර ඔබට ජය වේවා. සුබ දවසක්.